දරණි බලන අපි දන්නවා මේ වෙනකොට වෙලා තියෙන දේ. ඉතින් තරුමිනේලා නැටුම් තරගෙන් දිනනවා බලන්න හිටපු හැමෝටම ඒ අවස්ථාව දැක බලා ගන්න ලැබුණා. ඇත්තට මේක සුවිශේෂී අවස්ථාවක්. ඉතින් අපි හැමෝම දන්නවා ඒ තමයි මේ අවස්ථාවේ දරණි රසිකයෝ සතුටු වුණා වගේම තාත්තුණත් ගොඩක් සතුටු වුණා ආඩම්බර වුණා. ඉතින් තාත්ත තරුමිනේලා වෙනුවෙන් නිතරම ළඟින් ඉන්නවා. දැල් පස්සෙන් ගිහින් දැල්ට උපදෙස් දීලා දැන් තාත්තට තිත්තටම ඇති වෙලා ඉන්නේ. අන්න ඒ නිසාම තමයි තාත්තා විනලි තරුමිනී වෙනුවෙන් මේ වගේ දේවල් කරන්නේ. නැටුම් තරගේ උනත් බලන්න ආවේ ඒ දැන්න සතුට නිසාම තමයි. ස්ටේජ් එකට උනත් ගොඩ වුණේ. ඉතින් ඒ ආදරේ තරුමිනීට වගේම විනලිට ගොඩක් වටිනවා. මොකද හේතුව විනලිට වගේම තරුමිනීට තමන්ගේ තාත්තා ගොඩක් ආදරය කළා. ඒ වුණාට තාත්තා උදුරගත්ත කොරතට මුදලාලි. ඉතින් දැන් විනලිලාට ලැබිලින තාත්තා ගොඩක් වටිනවා. මොකද තමන්ගේ ජීවිතේ තාත්තා එක්ක හයිය දුවෙක්ට වටිනාකමින් වැඩි. ඉතින් දැන් මේෂ පරාද වෙනකොට මේෂගේ මෝන පපඩමක් වගේ වුණා කියන දේ අපි දැක්කා. මොකද මේෂ බලාපොරොත්තුනේ ගිය පාරත් අපි දිනපු නිසා මේ පාරත් දිනනවා කියන දේ. හැබැයි ඉතින් ඒ වැඩේ කියන්නේ එකම එක දෙයයි. ඒ තමයි මේෂට අමතකුණ තැනක් තිබුණා. ගිය පාර මේෂ දිනුවේ තරුමිනීලගේ ගෲප් එක හිටියේ නැති නිසානි කියලා. ඉතින් දැන් විරාජ්ට මේ දේ ආරංචි වුණාට පස්සේ විරාජ් හිතන්නේ නංගි පරාදුනාට මට පරාද වෙන්න බැහැ කියන දේ. අන්න ඒ නිසා තමයි නැවතත් වලියකට පටලැවෙන්න හදන්නේ. ඉතින් කලින් වතාවේ ගෝලයෝ ටික දිනුෂගෙන් ඉල්ලන් කෑවේ දිනුෂගෙන් මදි නොකියන්න කෑමක්. ඉතින් ඒ වගේම කෑමක් ඉල්ලන් කන්න ආස ඇති විරාජ්. ඉතින් මේ වලියේදී මොනෝ වේද? හැමෝටම තියෙන කුතුහලය අන්න ඒක. ඉතින් මේ වලියේදී විරාජ්ට ලේසියෙන් ගැලවෙන්න නම් ලැබෙන්නේ නැති වෙයි. මොකද දැන් විනුලි නිදහස් තරගෙන් ජයගත්ත නිසා. නමුත් බාෂිට රිද්දපු නිසා විනුලිට පලිගන්න උවමනාවක් ඇති. මතකනේ තමන්ගේ අක්කට ගහපු එකේ පලිය ගත්ත හැටි. ඉතින් දිනුෂ විනුලි ඉන්න තැන විරාජ් සටනට එනවා කියන්නේ විරාජ්ට ඉතින් ගුටි කන්නම සිද්ධ වෙනවා කියන දේ ස්ථිරයි. ඉතින් විරාජ්ට ගුටි කාල එපා වෙන්නත් පුළුවන්. ලැජ්ජ කරන්න ඕනේ විරාජ්ව. මොකද විරාජ් කරලා තියෙන වැරදිවල හැටියට කොච්චර ගැහුවත් මදි කියලා මට නම් හිතෙනවා. ඉතින් දිනුෂ විනුලි එකතු වෙලා විරාජ්ට ගහනවට කැමති අය මේ වීඩියෝ එකට ලයික් කරන්න. අපි බලමු කේ දෙනෙක් ඒ සඳහා කැමතිද කියලා. ඒ වගේම විරාජ් ගුටි කන එක ගැන දැනෙන අවංක හැඟීම කමෙන්ට් එකක් මගින් දාන්නත් අමතක කරන්න එපා. දරණි කතාවේ ඉදිරියට වෙන කුතුහලය පිරුණු සිද්ධි දැනගන්න SL Store Dream subscribe කරන් යන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලීමක් කරනවා.